ආයුබෝවන් සදද හවස 3:30 කියන්නේ අපේ යාළුවෝ ගොඩ දෙනෙක් මග බලාගෙන ඉන්න වෙලාවක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ඔන්න අදත් after school Japanese language class එකෙන් අපි සූදානම් ඔයාලව සකුර දේශයේ තවත් පාඩමකට එක්කන් යන්න. වෙනද වගේම අදත් අපේ ජපන් භාෂාව ලස්සනට කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙනවා අපේ ආදරණීය සෙන්සේ සඳමිනි සෙන්සේ. සෙන්සේ කොනිචිවා. කොනිචිවා පිපුනිසාන්. ඉතින් සෙන්සේ අපේ යාළුවෝ ඔන්න ගොඩක් දෙනෙක් දැන් මග බලාගෙන ඉන්නවා අද පාඩම මොකක්ද කියලා. අපි ගිය සතියේ කතා කළා විශේෂණ පද ගැන. නා කේයෝෂි සහ ඊ කේයෝෂි කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් ඒවට ගොඩාක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා YouTube channel එකේ. ඉතින් මේ මතක් කිරීමත් එක්කලා සෙන්සේ දැන් අපේ යාළුවෝ බලාගෙන ඇති අද මොකක්ද කරන පාඩම කියලා. ඔව්. අද අපි කරන්න යන්නේ විශේෂිත පාඩමක්. අපි කවුරුත් කන්න කැමතිනේ. දැන් පිපුනිසන් කන්න කැමති කෑම ඔක්කොම දැන් කියන්න එපා. මොකද පාඩමේ අපි වැඩසටහන ඉවර වෙන්න යම්කිසි අපිට කාලයක් දීලා තියෙනවා. එතකොට ඔයා මට කියන්නකෝ ඔයා කැමති කෑම කෙටියෙන් එකක් හෝ දෙකක්. අම්මෝ සෙන්සි මම කන්න කැමති කෑම නම් ගොඩක් තියෙනවා. හැබැයි මම අයිස්ක්‍රීම් වලට ආසයි වැඩිපුරම කැමති චොක්ලට් කන්න. දැන් යාළුවනේ දැන් හිතන්නකෝ දැන් ජපානෙ ගිහිල්ලා ඔයගලන්ට කැමති කෑම මේකයි කියලා කියාගන්න බැරි වුණොත් කොයිතරම් අපහසුතාවයකටපත් වෙනවදනේ. ඒ වගේම තමයි අපේ ගෙදරට අමුත් එක්කවම ඔබ කැමති කෑම කුමක්ද කියලා අපිට අහන්නලා දැනගන්න හැකියාව තියෙනුනේ ජපන් භාෂාවෙන්. එහෙම වුණොත් මේ වැඩේ ගොඩක් සාර්ථක වෙන්නේනේ. එතකොට අපි කන කෑම තෝරා ගැනීම වගේම තව කෙනෙක්ගෙන් ප්‍රශ්න ඇසීම ගැන අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන අද පාඩම හරහා. එතකොට මම කියලා දෙන්න නම් අද මොකක්ද ඔයා කැමති කෑම මොන කෑමටද කැමති ඒ වගේම මම මේ කෑමට කැමති කියන වාක්‍ය අපි කොහොමද ජපන් භාෂාවෙන් කතා කරන්න කියලා. එහෙනම් ඉතින් අද පාඩම අපේ යාළුවන්ට බොහොම රසවත් අග්ගෙම කැමැතිම පාඩමක් වෙනවා. ඔව් සුඛිදෙස් කියලා අපි කලිනුත් අපි කතා කරලා තියෙනවා සුඛිදෙස් ගැන. නමුත් මේක තවදුරටත් අපි ඉස්සරහට කතා කරගෙන යනවා. මේ සුඛිදෙස් වල ප්‍රශ්න අහන විදිය උත්තර දෙන විදිය ගොඩක් වටින නිසා හැමෝම අහගන්න ඕන ලියා ගන්න ඕනේ වැදගත් පාඩමක් අද කරන්නේ. බලන්න සුඛින තබෙමොනෝ කියලා දාලා තියෙනවානේ. තබෙමොනෝ. තබෙමොනෝ හැදෙන්නේ කොහොමද? මොකද තබෙමොනෝ කියලා හිතන්නේ. තබෙමස් කියලා අපි දන්නා ක්‍රියාපදේ. තබෙමස් කියන්නේ කනවා කියන ක්‍රියාපදේ. අපි කැමතිම ක්‍රියාපදයක් නේ. ඔව් දැන් පිපුනිසන්න ගොඩක් කැමති කියලා අපි ඒක දන්නවා. අපි දැන් කියන්න යන්නේ කැමති කෑම මොකක්ද කියලා අහන්නයි යන්නේ. ඒතකොට සුඛීනා නාකේයෝෂයක්. සුඛීනා තබෙමොනෝ කියලා මෙතන නාකේයෝෂයත් එක්කම තබෙමොනෝ එක තබෙමොනෝ කියන පදේ දැම්මහම කැමති කෑම කියන දේ අපිට ගන්න පුළුවන්. සුඛීනා තබෙමොනෝ කියන බලන්න කොහොමද අපි ඒක උච්චාරණය කරන්නේ? සුඛීනා තබෙමොනෝ. හරි. ඔන්න දැන් පිපුනිසන් කැමති කෑම තියෙනවා. දැන් බඩගිනි වෙනවද? ඔව් දැන් ඒක තමයි පළවෙනිම. ඒක තමයි. දැන් රූපවලුත් තිබ්බහමනේ බඩගිනි වෙලාවේ බඩගිනි වෙන්න පුළුවන්. මුලින්ම තියෙනවා අයිසු කුරීමු කියලා කතකන වලින් ලියපු වචනයක්. අයිසු කුරීමු. බලන්න මගේ උච්චාරණයත් එක්ක චුට්ටක් හිතුවොත් මොකක් ගැන වෙන්න ඇද්ද? මම පොඩ්ඩක් අනුමාන කරන්න බලන්න. අයිසු කුරීමු කියන්නේ මොකක් වෙන්න ඇද්ද? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම්. ඔව් අයිස්ක්‍රීම් කියන පදේ තමයි අපි කතකන වලින් කියනකොට අයිසු කුරීමු කියලා උච්චාරණය කරන්නේ. ඒ වගේම දෙවැනි එක චොකෝරේතෝ. චොකෝරේතෝ මොකක්ද? චොක්ලට්. චොක්ලට් කියන කැමැතිම දේනේ. හරි. ඊට පස්සේ තියෙනවා හම්බර්ග් කියලා වචනයක් කතකන වලින් ලියලා. මේ හැම්බර්ග් කියන වචනේ ඉංග්‍රීසි ටර්ම් එකක් නිසා විදේශීය වචන අපි ඔක්කොම ලියන්නේ කතකන වලින්. මේවා අපි දන්න දේවල් නේ. එතකොට හැම්බර්ග් කියන එක අපි හම්බර්ග් කියලා කතකන වලින් ලියලා තියෙනවා. ඒ වගේම තමයි අන්තිමටම තියෙනවා මේ දේ. අපි කියනවා කේකි. කේකි කියනවා. කේකි. ඔව් කේකි කියන්නේ කේක් වලට. ලේසිය නේද? එතකොට අපි ඇත්තටම මේ කතකන වචන චුට්ටක් උච්චාරණය කරනකොට નિરાයාසයෙන්ම අපේ ඔළුවට එනවා මේ වචන වෙන්න ඇති කියන ඉංග්‍රීසි වචනේ අපිට මතකෙට එනවා. එතකොට ලේසියෙන් අපිට වචන තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙන ඕන අපි ජපානෙට යනවා. ජපන් කෑම ගැන කියන්නේ යන්නේ. නිහොන් රියෝරි. රියෝරි කියන්නේ ආහාර කියන අදහස. නිහොන් රියෝරි. බලන්න මේකේ මම විශේෂිත ආහාර තුනක් අරගෙන අවිල්ලා තියෙනවා. ජපන් කෑම අපි කමුවා. සුෂි, සුකියාකි සහ ටෙම්පුරා. මේවා තමයි ආහාර වර්ග. සුෂි, sukiyaki tempura. Then ugalanta puluwan then suki kiyala gahuwahama sushi kiyala gahuwahama sukiyaki tempura wage kama jati poddak search කරලා බලන්න මොන වගේ කෑමද මේවා කොහොමද හදන්නේ මොන වගේ අමුද්‍රව්‍ය දාගෙන දාලාද හදන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒක හරිම ඉන්ටරෙස්ටිං. ජපනිස් කෑම හදන විදිහ වගේම මූලද්‍රව්‍ය මොනවද කියලා හොයා බලන එක හරි වැදගත්. එතකොට අපි මේවා තමයි නිහොන් රියෝරි වෙන්නේ උදාහරණ. ඔකට ජපාන ගියාම කාලා බලන්න පුළුවන්. සුෂි හැම මං කන්න කැමතියි ජපාන් කෑම වලින්. ආ ඒක තමයි අපි සුකියාකි ටෙම්පුරා හැම අපි හදලා තියෙනවා. විශේෂයෙන් ටෙම්පුරා වගේ දේවල් අර බැටර් එකේ දාලා ඉස්සෝ වගේ ඉස්සෝ අරගෙන ඒ දාලා හදන්න පුළුවන්. ෆ්‍රයිඩ් ෆ්‍රයි කරලා හදන්න පුළුවන්. රස කෑමක් හොඳ ක්‍රිස්පි විදිහට කන්න පුළුවන්. බොහොම ආසාවෙන් කන්න පුළුවන් කෑමක්. උත්සාහ කරලා බලන්න ටෙම්පුරා හදන විදිහ. සෙන්සියෝව මෙතනදී මතක් කරන්න එපා. බඩගිඩ වැඩි වෙනවා. ඒක තමයි. ඔන්න අපි බලමු දැන් හිතන්න දැන් ඔන්න පිපුණි සන් ගිහිල්ලා තියෙනවා. මිචික සනුත් ඇවිල්ලා තියෙනවා ජපානේ මේසේ ඉඳගෙන ඉන්නවා. කොහොමද දැන් ඔයා අහන්නේ මිචික සන්ගෙන් ඔයා කැමති කෑම කුමක්ද කියලා අහන්න ඕන. කොහොමද අපි අහන්නේ? අහන විදිහ මම කියලා දෙන්න. මොන මතක තියාගන්න. මිචික සන් donna tabemono ga suki desu ka? මිචික සන් donna tabemono ga suki desu ka කියලා අහන්න පුළුවන්. දෙස්ක කියන එක අපි කතා කරලා තියෙනවානේ කා කියන ක්වෙස්චන් ෆෝම් එක. ප්‍රශ්නාර්ථය අගට ඇවිල්ලා තියෙනවා මොන කෑමටද කැමති? ගා සුකි දෙස්ක කියලා අහන්න පුළුවන්. donna tabemono ga suki desu ka? පුළුවන්ද මගෙන් අහන්නකෝ බලන්න. සෙන්සෙගෙන් අහන්න. කොහොමද අහන්නේ? Sandamini sensei donna tabemono ga suki desu ka? So desne donna tabemono ga suki desu ka කියලා අහන්න පුළුවන්. donna ඒ donna කියලා හැදෙන්න කොන්න සොන්න අන්න donna කියන වචන අපි දැනගෙන ඉන්න ඕන. ආ මේ වගේ ඔය වගේ අර වගේ කොන්න සොන්න අන්න donna මොන වගේද කියලා අහන්න පුළුවන්. එතකොට donna tabemono ga suki desu ka කියන්නේ මොන වගේ කෑමටද කැමති කියලා අහන්න පුළුවන්. එතකොට මේකට කැමති කෑමක් දාගන්න පුළුවන්. හරි ලේසියනේ නේ. දැන් කේකි da suki desu. කේක් වලට කැමති. චොක්ලට් වලට කැමති නම් චොකරේටෝ ගා සුකි desu. තව පාන් වලට කැමති. හරි ලේසියි. ජපනීස් වලින් පාන් කියන්නේ කොහොමද? පාන්. පාන් ගා සුකි desu. පාන් ගා සුකි desu. ඔව්. එතකොට කැමති කෑම ජාතිය දාලා ගා සුකි desu දාපු ගමන් සම්පූර්ණ වාක්‍ය හැදෙනවා. හරිම ලේසියි. දැන් සෙන්සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ආලුවන්ටත් ඒ ප්‍රශ්නේ ඇති. දැන් මේ සුකි desu ගාවට ගා කියලා හැමතිස්සෙම දාන්නේ සුකි desu එක්ක මේක හදන එකක්ද මොකද්ද මේ ගා කියලා කියන්නේ? ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. ඇයි දන්නවද? දැන් ගා කියන්නේ නිපාතයක්. මේ ගා නිපාතේ සුකි desu එක අනිවාර්යයෙන්ම සුකි આવොත් ගා කියන නිපාතේ එනවා. දැන් ගා කියන නිපාතෙත් එක්ක විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම එන වචන වෙනමම තියෙනවා. දැන් අපි කිව්ව ජෝසුනා කිව්වොත් ගා අපි කියන්න පුළුවන් නිහොන්ගෝ ගා ජෝසු desu. ඒතර ගානිපාතෙත් එක්ක ජෝසු වෙනවා. ඒ වගේම තමයි සුකි desu කියලා આવොත් ඔයගලන්ට ගානිපාතෙත් එක්ක තමයි දාන්න ඕනේ. කියන්නේ කේකි ගා සුකි desu. එතකොට සුකිත් එක්ක එනවා කියන්නේ ගානිපාතෙට පස්සේ සුකි desu එනවා කියන එක තමයි ඒක අදහස. එතකොට ඔයගලන්ට විභාගවලදී දැන් ආපු ප්‍රශ්න හරි වැදගත්. විභාගවලදී හිස්තැන් දීලා අහන්න පුළුවන් නනි නනි කියලා සුකි desu කියලා ඇහුවොත් අපි ගන්නවා කේකි නනි නනි සුකි desu කියලා ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒතකොට සුකි desu තියෙනවා නම් ඊට කලින් තියෙන නිපාතේ අනිවාර්යයෙන්ම ගා නිපාත ලියන්න ඕනේ. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. දැන් ක්ලියර් නේද? හරි. බලන්න ඊට පස්සේ මිචිකෝ සන් donna tabemono ga suki desu ka කියලා නැවතත් ප්‍රශ්නේ අහනවා. එතකොට උත්තරේ දෙන්න පුළුවන් සන්දුයිච්චි ගා සුකි desu. සන්දුයිච්චි ඇහුන ගමන් මොකද්ද මතක් වෙන්නේ? සන්දු ඉච්චි. මොකක් වෙන්නේ නැද්ද? සෑන්ඩ්විච්. So desne sandwiches. ඒතර අපි සන්දු ඉච්චි කියලා තමයි කතකන වලින් උච්චාරණය කරන්නේ. සන්දු ඉච්චි කියන්න බලන්න. සන්දු ඉච්චි. සන්දු ඉච්චි. හරි. අපි යන් දැන් තව කෑමක් බලන්න. බලන්න මේක කොහොමද කියලා. donna tabemono ga ichiban suki desu ka? අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද වචනේ? ඉචිබන්. ඉචිබන් සුකි desu. මොකක් වෙන්නේ නැද්ද ඉචිබන් කියන්නේ? අපි අහනවා ඔයා ගොඩක්ම කැමති කෑම මොකක්ද? දැන් පිපුනිසම් වගේ කෙනෙක් නම් ගෙන මම අනිවාර්යයෙන්ම අහනවා. මොකද එයා ගොඩක් කෑම ಜಾති වලට කැමතියි. ඉතින් හැම වෙලෙම එහෙම කෑම ಜಾති ඔක්කොම දෙන්න බැරි නිසා මම අහනවා පිපුනිසම් පොඩ්ඩක් මට කියනවා ගොඩක්ම කැමති ಜಾතිය මොනවද කියලා. දැන් අපි දැන් shopping ගිය වෙලාවට එහෙම අහන වෙලා තියෙනවා. එතකොට ගොඩක්ම කැමති කිව්වොත් එයා එකකට සීමා වෙනවා. එහෙම නැත්නම් ටිකක් අමාරුයි ගොඩක් දේවල් එයා ඉල්ලන නිසා. දැන් ඔයා මට කියන දැන් මම අහනවා ගෙන් donna tabemono ga ichiban suki desu ka? ගොඩක්ම කැමති මොනවටද? එතකොට උත්තරේ දෙන්න පුළුවන් කේකිගා ඉචිබන් සුකි දෙස් කියලානේ. කේකිගා ඉචිබන් සුකි දෙස් කේක් වලට ගොඩක්ම කැමති. හ්ම්. කියන්නක බලනවා. කෑම જાතියක් එක්ක කොහොමද කියන්නේ? චොකරේතෝගා ඉචිබන් සුකි දෙස්. සෝ දෙස්නේ සුගයි. ආ චොකරේතෝගා ඉචිබන් සුකි දෙස් චොක්ලට් වලට ගොඩාක් කැමති කියලා ඔන්න චොක්ලට් කන්න පුළුවන්. හරි. රයිට්. ආ බලන්නකො ඒ වගේම තමයි අපි හැම දෙයකටම කැමති නෑනේ පිපුනිසන් අපි අකමැති දේවලුත් තියෙනවා. හැබැයි හොඳ දෙයකට තියෙන්නේ ජපන් ජාතිකයෝ මෙහෙම මං කැමති නැහැ කියලා කෙලින්ම කියන්නේ නැහැ. ඒක එච්චර මේ පොලයිට් නැහැ කියලා තමයි ඒගොල්ලෝ සලකන්නේ. මං ඔයාට කැමති නැහැ කියන එකත් එහෙම කියන්නේ නැහැ නේ. එතකොට මම මේ දෙයට කැමති නැහැ කියලා විවෘතව කියන්නේ නැහැ. අපි කල්චර් එක ඉගෙන ගන්න ආයේ විදිහට ජපාන් භාෂාව ඉගෙන ගන්න විදිහට ඒකත් අපි දැනගන්න ඕනේ. කෙනෙක්ගේ දෙයක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කියන ආකාරයත් අපි දැනගන්න එක ගොඩක් වටිනවා. එසකොට අපි කියන්නේ සුඛි දේව අරිමාසෙන්. ඒකට ස්මූත් කරලා කියන්නේ අකමැති දේ කෙලින්ම කියන්නේ නැතුව පොඩ්ඩක් මෘදු කරලා කියනවා. මම හිතනකොට මම කියනවා මම ඩාර්ක් චොක්ලට් වලට කැමති නැහැ කියලා. එතකොට අපිට කියන්න පුළුවන් ඩාර්ක් චොකරේතුගා ඉචිබන් සුකිදේව අරිමාසෙන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් චොකරේතුගා ඩාර්ක් චොක්ලට් චොකරේතුගා සුකිදේව අරිමාසෙන් කියලා කියන්න පුළුවන්. මම කැමති නැහැ කියන එක ඒ විදිහට කියන්න පුළුවන්. දැන් සුකිනා කියන්නේ නාකේ යෝෂියක් නේ. අපි ගිය සතියේ වල කතා කළානේ. හරි නේද? ඒතර සුඛි දේව අරිමාසෙන් කියන්නේ කැමති නැහැ කියලා ප්‍රකාශ කරන විදිහ. මේ මොනවද මේ? නත්තෝවා සුඛි දේව අරිමාසෙන්. ඕ නත්තෝ කියන්නේ ඔයගොල්ලන් විශේෂයෙන් දැනගන්න ඕන ඒගොල්ලන්ගේ කෑම જાතිවල. මේ නත්තෝ කියන එක එච්චරම ටිකක් අපි කියන්නේ ඒගොල්ලන්ගේ මේ පරීක්ෂණ වලින් සුවාගත දත්තානෝ කියනවා නම් නත්තෝ කියන කෑමට ලොකු කැමැත්තක් ඒගොල්ලෝ දක්වන්නේ නැහැ. අපේ දැන් හිතන්නකෝ ලංකාවේ වුණත් අපිත් අකමැති කෑම જાති තියෙනවානේ නේ. ඒ වගේ නත්තෝ වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකේ පොඩි අමිහිරි සුවඳක් තියෙනවා. ඇලෙන සුළු බව නිසා අකමැති අය ඉන්නවා. ඒකට අපි කොහොමද කියන්නේ මේ නත්තෝවා සුඛි දේව අරිමාසෙන්? නත්තෝවා සුඛි දේව අරිමාසෙන් කියන්නේ නත්තෝ වලට අකමැති කියලා කියන විදිහ. ඒකට සුඛි දේව අරිමාසෙන් කියලා කියන්න ඕනේ වාක්‍ය අවසානයේදී. නැතාර්ථය පෙන්වන්නේ මේ විදිහට. දැන් සෙන්ස් ඒතර අපිට පුළුවන් දැන් අපි කන කෑමක් වෙන්න පුළුවන් ඒක බීම જાතියක් මොන මොකක් හරි දෙයක් මේ වගේ දාලා සුඛි දේව අරිමසෙන් කිව්වහම කැමති නෑ කියන එක තමයි එන්නේ. හරියටම හරි. සුඛි කියන්නේ කැමති, සුඛි දේව අරිමසෙන් කියන්නේ අකමැති. සුඛි සුඛි දේව අරිමසෙන් නේ. අපි කියනවා චොකරේතෝගා සුඛි දේස්. ඉන්දියාපගා සුඛි දේව අරිමසෙන්. ඒ වගේ වාක්‍ය හදන්න පුළුවන්. දැන් අපි චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ යාළුවන්ට. කැමති කෑම જાති කියන විදිහ සහ අකමැති જાති කෑම જાති කියන විදිහ අපිට කමෙන්ට් කරලා එවන්න කියලා කියන්න ඕනේ පිපුනිසන්. right. එතකොට ඊට පස්සේ අපි යනවා කැමති බීම જાති ගැන. අපි මොනවද බොනවා කියලා කියන ක්‍රියාපදේ මතකද? try කරන්න බලන්න කොහොමද අපි කියන්නේ බොනවා කියන ක්‍රියාපදේ කොහොමද කියලා දුන්නේ. නොමිමස්. නොමිමස්. එතකොට නොමිමස් කියන ක්‍රියාපදයෙන් බොනවා කියන එක තමයි නොමිමස් කියන්නේ. එතකොට බොන જાති කියලා කොහොමද කියන්නේ? නොමි මොනෝ. නොමි මොනෝ කියන්නේ බීම જાති. පාන වර්ග කියන අදහස. එතකොට ජපනීස් වලින් කියනවා කැමති බීම જાති කියන අදහසට සුඛින නොමි මොනෝ. සුඛින නොමි මොනෝ කියලා කියන්න පුළුවන්. කියන්න බලන්න. සුඛින නොමි මොනෝ. හරි. ඔන්න මම දාලා තියෙන උදාහරණ කීපයක් බීම જાති වලට. පළවෙනි එක ගියු නියු. ගියු නියු. ගියු නියු අපි කියන්නේ එලකිරි කියලානේ. අන්න රයිට්. බොන එලකිරිය. එතකොට එලකිරි වලට තමයි අපි කියන්නේ ගියු නියු කියලා. ඒක උච්චාරණය කරනවා දීර්ඝ අක්ෂර. කොහොමද කියන්නේ? ගියු නියු. කියන්න බලන්න. ගියු නියු. ගියු නියු. ගියු නියු කියලා ඌ සවුන්ඩ් එකෙන් ශබ්ද පිට වෙන විදිහට දීර්ඝ අක්ෂරෙන් කියවෙන්න ඕන. ගියු නියු. ඊළඟ එක මිස්. මිස් බලන්න ඔයගලන්ට මේ සූ අකුරට උඩින් තෙන් තෙන් දාලා තියෙනවා. මේ ඉරි කැලේ දෙකට අපි ජපනීස් වලින් කියන්නේ පිපුනිසන් තෙන් තෙන් කියලා. එතකොට මේ අකුර මේ සූ කියන අකුර 즈 වෙනවා නේ. එතකොට මේක මිස් කියලා අපි උච්චාරණය කරනවා. මිස් කියලා කියන්නේ වතුර කියන අදහස. මිස් මිස් මිස්. ඔව්. ඊට පස්සේ බලන්න මේ වචනේ තමයි කෝචා. කෝචා කියලා කියන්නේ තේ වලට අපි බොන තේ වලට තමයි අපි කියන්නේ කෝචා කියලා. ඒතොර මේ මේවා ඇවිල්ලා නොමි මොනෝ වලට උදාහරණ. ගියු නියු මිස් කෝචා. මීට අමතරව ගොඩාක් පාන වර්ග තියෙනවා. මේකෙන් මේකට ගත්තේ කීපයක් විතර. ඒ වගේ ඔයගලන්ට හොයන්න පුළුවන් ජපනීස් මේ ඩ්‍රින්ක්ස් කියලා ගැහුවාම එහෙම නැත්නම් මේ නොමිමොනෝ කියලා ගැහුවාම ගොඩාක් ಜಾති මිරුකු ආමෙල් කේ විදිහට ගොඩාක් වචන එකතු කරගන්න පුළුවන්. ඒවා වෙන වෙනම සටහන් කරගන්න දරුවනේ මොනවද තබෙමොනෝ මොනවද නොමිමොනෝ ඒ විදිහට වෙන්වෙන් කළා මතක තියාගත්තාම හරි ලේසි. සෙන්සි දැන් වතන අපි ආසම දෙයක් තමයි ජූස් කියලා කියන්නේ. ජූස් වලට මොකක්ද? අපි ජූස් වලට කියන කතකනා වචන ජූසු. ජූස් කියලා කියන්නේ ජූස් වලට. ජූසු. ජූසු. කියලා අපි කතකන වලින් ලියවෙන්න ඕනේ ජූස් කියන එක. අපි ඒකත් ලියන්න කියලා කියනවා නම් වඩා හොඳයි. දැන් කතකන අකුරු ගන්නවනේ. දැන් ජූස් වගේ වචන, ගියුනියු වගේ වචන පොඩ්ඩක් විශේෂයෙන් ලියලා පුහුණු වීම කරන්න ඕනේ. එතකොට තමයි හරියටම ලියන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට දැන් අහන්නකෝ. දැන් මම කිව්වා එක මුලින්ම මම කිව්වා. ඔයා කැමති කෑම මොකක්ද? කොහොමද අපි අහන්නේ? දොන්නා තබෙමොනෝගා සුකි දෙස්කා. එතකොට පිපුනිසන් මට කියන්න බොන ಜಾති වලට අපි කියනවා නොමිමොනෝ කියලා. එකම දේ තමයි අර තබෙමොනෝ වෙනුවට අපි නොමිමොනෝ දානවා. කොහොමද අපි වාක්‍ය හදාන්නේ? දොන්න නොමිමොනෝගා සුකි දෙස්කා. සෝ දෙස්නේ දොන්න නොමිමොනෝගා සුකි දෙස්කා. මොන කෑම මොන බීමටද? කැමති කියන අදහස් කෑමයි මතක් වෙන මොකද මන් දන්නේ. හරි. එතකොට අපි දැන් අහන්නේ කොහොමද දොන්න තොබිමොනෝගා නොමිමොනෝගා සුකිදෙස්කා කියලා අහනකොට අපිට කියන්න ඕනේ අපි තේ වලට කැමති. කොහොමද කියන්නේ? කෝචගා සුකිදෙස්. ආ දැන් පිපුනිසන්ගෙන් අහන්න පුළුවන් ගෙදරට එහෙම ආවහම සෙන්සි ආවහම සෙන්සි දොන්න නොමිමොනෝගා සුකිදෙස්කා කියලා අහන්න පුළුවන් නේ. එතකොට මම කියනවා පිපුනේ කෝචගා සුකිදෙස්යෝ. කෝචගා සුකිදෙස්. කෝච වලට කැමති කිව්වම ඔන්න කෝච අරන් එන්න ඕනේ තේ අරන් එන්න ඕනේ ආ වෙන ඒවා ගේන්න එපා. එතකොට සෙන්සේ කෝපි වලට කැමති කියලා. ආ good question. එතකොට කෝපි වලට කැමති කියලා කියනවා නම් අපි කියනවා කෝහිගා සුකිදෙස්. කෝහිගා සුකිදෙස්. කෝහිගා සුකිදෙස්. අපි කෝහි කියන එක ලියන්නේ coffee කියන අදහසින් කෝහි ලියන්නේ කතකන වලින්. එතකොට කතකන අකුරු අපි දන්නවා විදේශීය වචන ඔක්කොම ලියන්නේ කතකනා කියන අක්ෂර වලින්. එතකොට කෝහි කියන එක ඇදලා ලියවෙන්න ඕන කෝහිගා සුකිදෙස් කියලා. දැන් සෙන්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි ජූස් වර්ග ගත්තම මම ඇපල් ජූස් වලට කැමතියි කියලා. ඒක කොහොමද කියන්නේ? ඔව් අපිට කියන්න පුළුවන් ජූස් කිව්වම දැන් ඇපල් කියන්නේ රින්ගෝ. රින්ගෝ ජූස්ගා සුකිදෙස් කියලා කියන්න පුළුවන්. පයිනැපල් ජූස්ගා සුකිදෙස්. ඒ වගේ يعني පළතුරේ ස්වභාවය අනුව ජූස් කියන පදේ එකතු කරලා අපිට නේද සුකිදෙස් නාලිගා සුකිදෙස්. ඔව් ඒ වගේ අපිට වෙන්වෙන් කරලා කියන්න පුළුවන් වෙනවා. හරි. ඔන්න ඇවිල්ලා තියෙන ජූස්. ආ පිපුනිසන් හිතන දේවල් ස්ලයිඩ්ස් වල එනවා හරි පුදුමයිනේ. හරි. දොන්න නොමිමොනෝගා සුකිදෙස් කියලා වහම ජූස්ගා සුකිදෙස්. ජූස් වලට කැමති කියලා තියෙනවා නේ. හැබැයි ආගේ මූණ කොයි වගේද? අපි බලමු ඒක කියන්නේ කොහොමද කියලා. දැන් අර කලින් කතා කළා වගේමනේ. ඒ වගේම මේ බලන්න දොන්න නොමිමොනෝගා සුකිදෙස්කා. එතකොට කියන මිරුකුගා සුකිදෙස්. මිරුකු. මිරුකු කියන වචනේ කියනකොට මොකක්ද මතක් වෙන්නේ? මොන ඉංග්‍රීසි වර්ඩ් එකද මතක් වෙන්නේ? මිල්ක්. මිල්ක්. මිරුකු කියන්නේ කිරි කියන අදහසනේ. මිරුකුගා සුකිදෙස්. එතකොට ඔයගලන්ට ෆ්‍රෙෂ් මිල්ක් වලට වගේම අපි සාමාන්‍ය අතන මිරිකු කියලා කියන්නේ මේ අපි බොන පිටිකිරි විදිහට ගන්න ඒවට. දැන් ගියුනියු කියන්නේ එළ කිරි. එතකොට ගියුනියු සහ මිරිකු අතර වෙනස ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ගියුනියු කියන්නේ එළ කිරි. මිරිකු කියලා කියන්නේ පිටිකිරි කියන අදහස. ඔව්. අලුත් මාතෘකාවක්. දැන් ඔන්න කෑම ಜಾති ගැන බීම ಜಾති ගැන අහන විදිහ කතා කළා. දැන් ඔයාගේ දැන් අවශ්‍යතාවය සැපිරුණානේ. මොකද හේතුව ඔයාට දැන් මුලින් ඉඳන්ම ඇහුවේ කෑම ಜಾති කොහොමද සෙන්ස් කියන්නේ බීම ಜಾති කොහොමද? ඒ ප්‍රශ්න වලට උත්තර ටික හරි. ඒකයි දැන් මේ ටොපික් එක දැක්කම තවත් කැමති දේවල් එනවා ඉස්සරහට. ඕ මේක හරි වැදගත්. ඇයි මං එහෙම කියන්නේ? දැන් අපිට කෙනෙක්ගෙන් අහන්න පුළුවන්කම තියෙන්න ඕනේ මොන විෂයටද කැමති? හරි වැදගත්. අපිට අපි ඉගෙන ගන්න ඕනනේ. ඒතකොට අපි අලුත් දේවල් ඉගෙන ගන්නකොට අපි හැම දෙයකින්ම ඒ කියන්නේ පෞරුෂය වගේම අපි දැනුමින් සම්බන්ධ වෙන්න අපේ ජීවිතේ ගොඩක් සුබවාදී විදිහට මට හිතෙනවා ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් හැකියාව අපිට ඒ තුලින් ගන්න පුළුවන්. මේ පොතපතේ දැනුම වගේම ජීවන අත්දැකීම්. එහෙමනේ. ඔව් ඉගෙන ගන්න කාලේ දැන් ගොඩක් අය අහනවනේ සෙන්ස් ඔය ආසම විශ්ය මොකද්ද? ඔය ආසම දේ මොකද්ද කියලා. අපි ආසම දේවල් කරන එක හරි වටිනවා. එතකොට ජීවිතේ සතුටින් තියාගන්න පුළුවන්. ආස හොඳ දේවල් තෝරගන්න එක හොඳයි. එතකොට බලන්නකෝ අපි ආස කරන විෂයන්. දැන් ඔයගොල්ලෝ මන් දන්නවා බලන් ඉන්න හැමෝම කැමතිම විෂය තමයි නිහොංගෝ. ජපන් භාෂාව. එහෙමනේ. ඔව් ජපන් භාෂාවට කැමති. මෙන්න බලන්න මම උන කීපයක් අරගෙන ආවා භාෂා වර්ග කීපයක්. මොනවද? භාෂා වර්ග නෙමෙයි අතන විෂයන් වර්ග කීපයක් අරගෙන ආවා. පළවෙනි එක නිහොංගෝ. ඊට පස්සේ ඒගෝ. ඔංගකු. රෙකිෂි. මේ විෂයන් අපි එක එකට බලමු. නිහොංගෝ කියලා කියන්නේ ජපන් භාෂාව. ඒගෝ කියන්නේ ඉංග්‍රීසි භාෂාව. බාන ඒගෝ ගෝ කියන්නේ භාෂාවනේ. එතකොට අපිට නිහොන් කියන්නේ ජපානයේ ගෝ කියන්නේ භාෂාව. අපි කලින් කතා කළා නිහොන්ගෝ කියන්නේ ජපන් භාෂාව. ඒගෝ ඉංග්‍රීසි භාෂාව. එතකොට සිංහල භාෂාව බලමු මතකද කියලා. සිංහල භාෂාව කොහොමද කියන්නේ? සිංහරගෝ. සෝදෙස්. සිංහරගෝ කියලා කියනවා සිංහල භාෂාව කියන අදහස. නේ? ඒ වගේම ඔංගකු කියන්නේ සංගීතය. රෙකිෂි කියන්නේ ඉතිහාසය. එතකොට දැන් ඔන්න විෂයන් හතරක් ඉගෙනගත මේවා ලියා ගන්න ඕන. මීට අමතරව ගොඩක් විෂයන් තියෙනවා. දැන් සූගකු ගණිතය. ඔය වගේ රිකා විද්‍යාව ඒ වගේ ගොඩක් විෂයන් තියෙනවා. අපි ඒව වෙනමම කතා කරනවා. දැන් අද අපි යන්නේ කැමති විෂය ගැන අහන්නනේ. එතකොට කමොකු කියන්නේ විෂයට. දැන් හිතන්න මොන විෂයටද කැමති? මේ ප්‍රශ්නේ අහනවා නම් කොහොමද අපි ගොඩනගන්නේ? හිතන්න පොඩ්ඩක් හිතන්න දොන්න තබෙමොනක සුඛී දැස්ක කියලා ඇහුවා. ඔබ මොන කෑමටද කැමති? දැන් අහන්න හදන්නේ ඔබ මොන විෂයටද කැමති? කොහොමද අපි හදාන්නේ තබෙමොන වෙනුවට අපිට කමකු කියන විෂය කමකු කියන වචනේ දාන්න පුළුවන්. දොන්න කමකුග සුඛී දැස්ක. හරියටම හරි. දොන්න කමකුග සුඛී දැස්ක කියන්නේ මොන විෂයටද කැමති කියලා කියන්න අහන විදිහ. එතකොට අපිට කියන්න ඕන ඔන්න මං කැමතිම ජපන් භාෂාවට. කොහොමද අපි කියන්නේ? දන්නවනේ කියන විදිහ. කියන්න බලන්න. ඔව්. අන්න හරි. නිහොන්ගෝ ගා සුඛී දෙස්. නිහොන්ගෝ ගා සුඛී දෙස් කියන්නේ ජපන් භාෂාවට කැමති. ජපන් භාෂාවට කැමති. ඒ අනුව පිපුනිසන්ට අවශ්‍ය විෂයක් කියන්න බලන්න අපි කියමු. ඉංග්‍රීසි භාෂාවට කැමති. ඔව්. ඉංග්‍රීසි භාෂාවට අපි කියන්නේ ඒගෝ කියලා. ඒගෝ ගා සුඛී දෙස්. ඒගෝ ගා සුඛී දෙස් කියන්නේ ඉංග්‍රීසි භාෂාවට කැමති. ඒ වගේ විෂයන් දාලා අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ බලන්න දොන්න කමකුග ඉචිබන් සුඛී දෙස් කාර කලින් වගේම වඩාත්ම කැමති විෂය මොකක්ද කියලා හෙව්වොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන ඒකට උත්තරයක්. අපි අහන වඩාත්ම කැමති විෂය දොන්න කමකුග ඉචිබන් සුඛී දෙස් කා. මේ ඉචිබන් කියන්නේ ගොඩක්ම කැමති විෂය. දැන් මෙයාට නම් ගොඩක්ම කැමති විෂය නම් මේ නේද? විදිහට විද්‍යාවට ගොඩක්ම කැමති. කොහොමද අපි කියන්නේ? රිකගා ඉචිබන් සුඛී දෙස්. රිකගා සුඛී දෙස් කියන්නත් පුළුවන්. රිකගා ඉචිබන් සුඛී දෙස් කියලා කියන්න පුළුවන්. විද්‍යාවට ගොඩක්ම කැමති කියන අදහසින්. දොන්න කමකුගා සුඛී දෙස් කා. මොන විෂයටද කැමති? සූගකුගා සුඛී දෙස්. සූගකු බලන්න සූගකු කියලා කියන්නේ ගණිතය. ගණිතයට කැමති. සූගකු ගා ඉචිබන් සුඛී දෙස් කියලාත් කියන්න පුළුවන්. ගණිතයට ගොඩක්ම කැමති කියන අදහසෙන්. ටීචර් එතකොට දැන් ගොඩක් අය විනෝදාංශ වලටත් එක්කම කැමතිනේ. ඒකත් එක්කලා සංගීතයේ සින්දු වලට හුම්කම් දෙනවා කියන්නේ එකක් නේ. ඒතකොට සංගීතයට ආසයි. කොහොමද කියන්නේ? මම සංගීතයට ආසයි. පුනුසන් ඉතින් ටීචර් කියනවට නම් මම එච්චර කැමති නෑ. සෙන්සේ. ඔව් දැන් කරාටි සෙන්සේ නොවුනට ඉතින් ජපන් භාෂාව ඉගෙන ගන්නකොට ඕ ඒක තමයි. එතකොට අපි මොකක්ද දැන් අහ ප්‍රශ්නේ තමතක උනා. සංගීතයට කැමති. සංගීතයට කැමති කියන්නේ ඔංගකග සුඛී දෙස්. ඔංගකු කියන්නේ සංගීතයට. ඔංගකග සුඛී දෙස්. මම සංගීතයට කැමතියි කියලා මං කිව්වොත් වතශිව ඔන්ගකුග සුඛී දෙස්. ඔව් එහෙනම් කියන්න බලන්න මම සංගීතයට ගොඩක්ම කැමතියි. කොහොමද කියන්නේ? වතශිව ඔන්ගකුග ඉචිබන් සුඛී දෙස්. සෝ දෙස් නේ සුගයි දෙස් නේ. හොඳයි. දැන් හොඳයි. ඔයගොල්ලොත් ඔය වගේ කතා කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මුලින්ම මුකුත්ම දන්නේ නැතුව පිපුනිසන්ට මේ විදිහට කතා කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඊටත් වඩා හොඳට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජපනීස් ලැන්ග්වේජ් ක්ලාස් එකත් එක්ක. ඔව්. දොන්න කමකුග ඉචිබන් සුඛී දෙස් කා. සිංහරගෝ ගා ඉචිබන් සුඛී දෙස්. සිංහරගෝ සිංහල භාෂාවට ගොඩක් කැමති. සිංහරගෝ ගා ඉචිබන් සුඛී දෙස්. දැන් බලන්නකෝ අපි දැන් මේක තමයි මතොමේ. මතොමේ කියන්නේ සාරාංශය. ඔන්න අපි අද කතා කරපුවා මෙතන දක්වලා තියෙනවා. බලන්න මේ ටික පුළුවන්ද කියලා ඔයගලන්ට. තබෙමොන වර්ග අපි විස්තර කළා. ඒ වගේම කැමති දේවල් අහන විදිහ සහ උත්තර දේවල් දෙන විදිහ අපි අද කතා කළා. ඒ වගේම නොමෙමොන වර්ග. ඊට පස්සේ කමුකු විෂයන් ගැන කතා කළා. ඒ වගේම මේ සුඛීදස් කියන එක සහ ඉචිබන් සුඛීදස් කියලා වඩාත්ම කැමති විදිය ගැන කතා කළා. දැන් මේ හැමදේම මම හිතනවා ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයගලන්ට පුළුවන් අපිට වාක්‍ය මේ විදියට හදලා කමෙන්ට් කරන්නනේ. ඒතර අධිගණ ගත්ත පාඩම් ඇසුරෙන් වාක්‍ය හදලා එවන්න පුළුවන් වෙනවා. කමෙන්ට් බොක්ස් එකේ ලියන්න පුළුවන් නේද? අපි යාළුවන්ට චැලෙන්ජ් එකක් දෙමු. Adugana challenge Adugan of Padame. Oh, in Apikiamu, Sukides Sahai, Chibansakides Dala, Tabemono, Nomimono Asurin, Vaki, Hadala Petaliele, Vana Kila, comment Karanakela Paradana Karano Hamadanatum. Mangitra the Padam could act by the gut, Hundata Matakatiag and a Metakiganagata Togulanta, Igmanata Japam Basav, Katane, Katana Hakia, Atikaragana Puluankam Labeno. Emna Hamadanatum could act Mastuti. හොඳයි ඉතින් ඔන්න අදත් ජපාන් භාෂාවේ ලස්සන පාඩමක් බොහොම සරලව රසවත්ව අපිට කියලා දුන්න අපේ ආදරණීය සෙන්සේ සඳමිනි සෙන්සේ. එහෙනම් සෙන්සේ දෝමෝ අරිගතෝ ගොසයිමස්තා. හයි ඊයේ දොයිතශිමස්තේ නේ. හයි මිනාසං සයනරා. හොඳයි එහෙනම් තවත් අලුත් දවසකින් අලුත් විදිහට හමු වෙමු අලුත් පාඩමක් එක්කලා. එතකන් ගිහින් එන්න. ආයුබෝවන්.